නුවරළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොත්මලේ නුවරළිය ප්‍රාදේශ ලේකම් කොට්ටාසය සහ අවට ප්‍රදේශවල ජනතාවට නායම් ගල්පෙරළීම් පස්කඳු කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් පිළිබඳව අවධානයෙන් පසුවන්නයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගෙන් විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා නායම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ඒ වගේම ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානයේ නිකුත් කරන ලබන නිවේදන වලට සවන් දී ඒ අනුව ක්‍රියාත්මක වෙන ලෙස කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ස්ථාන කිහිපයකින් පස්කඳු කඩා වැටීම නිසා රත්නපුර වේවැල්ලත් මාර්ගයේ භාවිත කිරීමේදී වඩා විමසලිමත් වන්නයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. ගිනිගත්හේන නගරයේ වෙළඳසැලක් තුලට අද පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් වෙළඳසැල් 7ක් ඉවත් කිරීමට අඹගමුව ප්‍රාදේශීය සභාව පියවර ගත්තා. අධික වැසි තත්ත්වයේ හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ රථ වාහන ධාවනයද අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. මෙතර මැදම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු දෙකක් අදාළයම විවෘත කළා. අද පස්වරුවේද මැදම කඳුකරේට වැසි ඇදහැලීම හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර තිබෙනවා. නෝටන් බ්‍රිජ් සහ විමල සුරේන්ද්‍ර ජලාශයද තව දුරටත් වාන් දමමින් පවතිනවා. අවදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසිය මෙලෙස ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර ඇති හේයින් කැලණිගඟේ ජලමට්ටමද තරමක් ඉහළ ගොස් ඇති බව අධික වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රථ වාහන වලටද ඇතැම් ස්ථානයන්හිදී වේග සීමාද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර ගංගා වතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ වර්ෂාපතනය හේතු කොටගෙන කළුගඟේ ජලමට්ටම රත්නපුර ප්‍රදේශයෙන් විමසිලි මත යුතු මට්ටමකට පැමිණ ඇති බවයි. එමෙන්ම ගින්ගඟේ ජලමට්ටම තාවලම් ප්‍රදේශයෙන් දිහළ ගොස් ඇති බව එම නිවේදනයේ සඳහන්. මෙලෙස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වැසි තත්ත්වයේ හේතුවෙන් මේවන විට පවුල් 1908කට අයත් පුද්ගලයන් 7474 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.